මම අධිකරණයට ගරු කරන කෙනෙක්. මේ ශේෂ්ඨාධිකරණයෙන් ඊයේ දීපු නඩු තීන්දුව ඇත්තටම පිළිගැනීමට පුළුවන් කමක් නැහැ මට, හේතුවක් හේතු කීපයක් මත. මොකද මම මේකේ දැක්කේ විනිශ්චයකරුතුමාලාගේට වැඩිය මේකේ පිටිපස්සේ තිබුණ කුමන්ත්‍රණය. මේකේ පිටිපස්සේ ඉන්නවා මේ සජබේ ඉන්න නායකතුමා මහලේකම්. මේ ඉන්න කොටසගේ තිබ්බ වෛරී දේශපාලනය ඊයේ ශේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අපි දැක්කා. මේක අවුරුදු 4ක් තිස්සේ යන සටනක්. මේකෙන් හිතනවා නම් කාන්තාවක් විදිහට මාව වට්ටලා මානසිකව වද දීලා මේ පීඩා කරලා හිංසන කරලා මාව වට්ටලා ඒගොල්ලන්ට ජය ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට හොඳටම වැරදිලා. ඒ වැරදි කාන්තාව තමයි මේ අල්ලගත්තේ. මම මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා මේ රටේ සියලුම ජනතාවට වැඩි කල් යන්න ඉස්සෙල්ලා. එතකොට අපි ওই විපක්ෂයේ බලමු මොකද්ද වෙන්නේ කියලා. සජපේ පවසන්නේ ඔබතුමිය පක්ෂයක් දුන්නා තමයි. නමුත් ඒ පක්ෂයේ දැන් මහලේකම් කෙනෙක් ඉන්නවා, නායකයෙක් ඉන්නවා. ඒ ඔබතුමියගේ පරිබ්‍රාමයේ වපසරියෙන් මිදිලයි තියෙන්නේ කියලා. ඒකට දෙන උත්තරය. ඒකට දෙන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මම මේ රටේ පුරවැසියෙක් නෙමෙයි කියලා නෙමෙයි තීන්දුව දීලා තියෙන්නේ. දිත්ත පුරවැසියෙකුත් නෙමෙයි. මේ රටේ පුරවැසියෙකුත් නෙමෙයි කියන එක තමයි කියන්නේ. එහෙමනම් මට හඬ ඕනේ ඔය එංගලන්තේ ඉන්න මහරජිනිගේ කවුරු හරි ඔය එහෙ ඉන්න පුරවැසියෙක් මේ ලංකාවට ඇවිල්ලා පක්ෂයක් හදලා නමක් දාලා ඒකේ මහලේකම් වෙලා කාට හරි ඒ පක්ෂයේ පවරනවා නම් ඒකේ නීත්‍යානුකූල බව මොකද්ද? ඒක නීත්‍යානුකූලයිද? ඒක නීත්‍යානුකූල වෙනවද? වෙන රටක පුරවැසියන්ට ඇවිල්ලා ලංකාවේ දේශපාලනය කරන්න එහෙනම් පුළුවන්ද? මේ තීරණය මෙහෙමනම් ඒ පක්ෂය අවලංගුයි. මොකද මහලේකම් හැටියට අපේ ජාතික පෙරමුණේ ඒ පක්ෂයේ පැවරුවේ මම, මගේ අස්සනින්. අනිත් එකේ පක්ෂය ගැන විශාල අර්බුද ටිකක් තියෙනවා. ඒ අර්බුද ටිකත් මේ පක්ෂයේ නීත්‍යානුකූල බවත් මේ පක්ෂය හදපු විදිහත් කොහොමද කියන්න ඉදිරියට මම කියනවා.